අපි හැමෝටම දැන් අපි මනන් සතිය භාවනාව තියෙනවා. අසුබ වැඩන ඒවා තියෙනවා. අපි හැම ඊගාට මෛත්‍රී භාවනාව වේවා. බුද්ධන් සතිය භාවනාව. ඒවෙන් අපි මූලික වශයෙන් සමතය වැඩෙනවා. ඒ සමතය වැඩිලා නේද අපි හඳුන්නේ සමතෙන් විදර්ශනා කරන්නේ මොනෝ කටම කමඨානක් කරගෙන සරසත් පැට්ටානි කමඨානක් කරගෙන ඒ විදිහටනේ සාමාන්‍ය පිළිවෙල විදිහට දක්වන්නේ. ඒනත් අපි හඳුන්නේ දැන් යමෙකුට දැන් සමාධිමත් හිතක් නැති අවස්ථාවකදී පව. දැන් උදාහරණයක් වශයෙන් කාර්යාලයක වැඩ කරනකොට ඒ මොනසෙර දැන් සමාධිමත් හිතක් නැහැ සමාලයට. ඒ වෙලාවේ අර මේ හතර මහා භූත විදියට හරි අට්ටික සංඥා විදියට හරි දෙපුණ කොටස් විදියට හරි තමයි සේවලවන්න ඉන්න පුද්ගලයා දැන් කාර්යාලේ ඉන්න කට්ටිය දැක්මි අර විදර්ශනාව වඩන්න බැරිද අපි හඳුනගෙන සමාධිමත් හිතකින් තොරව විදර්ශනා වැඩෙන්න බැරිද? මේමයි මාතෘ දැන් උතනදී අපි දැන් මේ සංසාර බය දැක්ක කෙනා කාමයන්ගේ නිසරුභාවය දැක්ක කෙනා මේ සංසාරය අපි ගෙවාගෙන පැමිණි දීර්ඝ භව ගමනේ තියෙන දුර කටුක භාවය මේක දැක්ක කෙනා එයාගේ එකම අදිෂ්ඨානය එකම වීරිය තියෙන්නේ මෙතනින් ගැලවෙන්නේ කොහොමද කියන කාරණේ විතරයි. තේන්න තමා තමාට කරගන්නා වූ ශ්‍රේෂ්ඨම මෛත්‍රිය තමයි ඒක. තමන් තාම තීරණය කරලා නැත්නම් මේ දීර්ඝ සංසාර භව ගමනේ කටුක භාවය දැකලා මම මේකෙන් එතර වෙන්න ඕනේ කියන කාරණේ තමා තාම තීරණය කරලා නැත්නම් ඒ කියන්නේ තමා තමාට තාම මෛත්‍රී කරගෙන නැහැ. තේරුණාද? අපි කොච්චර මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා දස දිසාවෙම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා කියලා කිව්වත් අපි කවදාක්වත් තාම මේ සංසාරේ ගැඹුර මේ දුක මේක දැකලා මේකෙන් එතර වෙන්න ඕනේ කියලා සකත්නේ නැත්නම් හිතා තම මටම මෛත්‍රී කරගෙන නැහැ. මොකද මම ලෝකයාට මෛත්‍රී කරලා නැහැ. මොකද මං ආයිමත් ලෝකයාටයි ති මව කුසක උප්පත්තිය ලැබුණේ. මං ආයිමත් ලෝකයාටයි ති මව කුසක උප්පත්තිය ලැබලා ආයිමත් මම ඥාති පරම්පරාවක් හදාගෙන ආයිමත් මම ලෝකයාව දුකට පත් කරනවා. ඒ නිසා මම මට මෛත්‍රී කරගෙනත් නැහැ. මම ලෝකයාට මෛත්‍රී කරලා නැහැ. ඒ නිසා යමෙක් තමා තමාට මෛත්‍රී කළා කියලා අර්ථවත්ව කියන්නේ එකමික කාරණයක් තුලයි ධර්මානුකූලව ඒ කාරණය තමයි මේ දීර්ඝ කටුක භයානක සංසාර දුක දැකලා මේ කාමයන්ගේ තියෙන නිසරුභාවය දැකලා මම මේ කාමයන්ගෙන් මේ භව කටුක ගමනෙන් මේ ජීවිතයේ උපරිම ආත්ම භාව හතකට සීමා කරගන්නවා කියන අදිෂ්ඨානය ජීවිතයට ඇති කරගන්න මොහොතේ තමා තමාට මෛත්‍රී කළා බවට පත් වෙනවා. තමා ලෝකයාට මෛත්‍රී කළා බවට පත් වෙන මොකද තමා ලෝකයට මෛත්‍රී කළා කියන්නේ තමන් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මේ ජීවිතේ මං සතර අපායෙන් මිදෙනවා කියලා නැවත අපිට මව් කුසක ගර්භාෂයකට උපතක් ලබන්නේ නැහැ. ඒ නිසා මම නිසා නැවත අම්මා කෙනෙක් කොතනකවත් දුකටපත් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ තමා තමාට මෛත්‍රී කළා කියන්නේ තමා ලෝකයට මෛත්‍රී කළා කියන්නේ දස දිසාවට මෛත්‍රී පැතුරුවා කියන්නේ මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා දස දිසාවෙම සත්වය සුවපත් වෙම්මා කියලා නම් නෙමේ තමා මේ සංසාර බය දැකලා මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවා කියන කාරණේ මතු කරලා ගන්න. තේරුණා නේද? ඉතින් මතු කරලා ගනිද්දි මාත්‍ය අපි දකින්න ඕනේ අපි විදර්ශනාවට යොමු වෙනවා නම් භාවනාවකට යොමු වෙනවා නම් අපිට දවසේ පැය 24න් පැයක් භාවනා කළා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. තේරුණාද? දවසේ පැය 24න් පැයක් අනිත්‍ය සංඥාව වඩලා පැය 23ක් නිත්‍ය සංඥාව නම් වඩන්නේ කවදාකවත් මේ දෙක සමබර වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මුලින් තමා තමා කෙරේ මෛත්‍රියෙන් තමා තමා කෙරේ අනුකම්පාවෙන් තමා තමා කෙරේ කරුණාවෙන් තමා දකින්න ඕනේ. අපි අවම වශයෙන් උදේ ඉඳන් උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් ගත කරන පැය 12 තුලවත් නිරේතුරුවම ධර්මයේ වැඩෙන ආකාරයෙන් අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් මේ කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේ කටයුතු සිද්ධ කරන්න නම් මාත්‍යෝ මූලික වෙන්නේ සතිය සහ සීය. සතිය සහ සීය ඇති කරගන්න මූලික වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම. තේරුණාද? එතකොට මේ කාරණා තුන තුලින් සතිය සීය ඇති කරගන්න කෙනා තමන්ගේ කාර්යාලයට ගිහිල්ලා උදේට කාර්යාලේ වැඩ පටන් ගනිද්දී තමන් දකින්න දක්ෂනම් මේ කාර්යාලීන සෑම සේවකයෙක්ම සංසාරයේ මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන ධර්මානුපස්සනාවට අදාළ ධර්මතාවයෙන් දකින්න පුළුවන් නම් කාර්යාලයට එන එහෙම නැත්නම් ආයතනයට එන සෑම සේවාදායකයෙක්ම රෝගියෙක්ම මගේ සංසාරයේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන තැන ඉඳලා දැකලා
ඒ අය සතුටට පත් කරන්න පුළුවන්නන් ඒ සතුටට පත් කරලේ ලබන්නා වූ සතුටත් සංස්කාරයක්. ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකිමින් තමන්ගේ කාර්යාලයේ පැයට වැඩ කරන්න තමන් දක්ෂිණම් මහත්වෝ ඒ මුළු පැය අට තුළම සබ්ද බොජ්ජංග වැඩුණා වූ පැයට බවට පත් තේම. එනිසා මේ කිසිම ගැටලුවක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ සතිය සිය දුර්වල තේන. සතිය සිය දුර්වලභාවයෙන් තොර වෙච්ච කෙනා තමන්ගේ කාර්යාල ජීවිතයත් භාවනා පන්තියක් බවට පත් කරගන්න තේන. නමුත් වර්තමාන වෙලා තියෙන අපි සුමානයකට සැරයක් පැයක් භාවනා පන්ති ගිහිල්ලා කාර්යාල ජීවිතය අපි එකම ඇලීම් ගැටීම් ගොඩක් බවට පත් කරගන්න තේන. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ කාර්යාල ජීවිතයත් ගෙදර දොර ජීවිතයත් අපේ සෑම අපේ පෞද්ගලික කටයුත්තක්ම ධම්මානුපස්සනාව මතුවෙන විදියට තේරෙනවාද? සංසාර බය දකිමින්, සංසාර ගැඹුර දකිමින්, සංසාර ඥාතිත්වය දකිමින්, කුසල් සංස්කාරයන් වැඩෙන ආකාරයට, සප්තබොජ්ජංගයන් වැඩෙන ආකාරයට, ප්‍රීතිය පස්සද්ධිය නැගෙන ආකාරයට අපේ කටයුතු සිද්ධ කරන්න. දැන් කාර්යාල ජීවිත ගත කරන සමහර රජයේ කාර්යාලවල වගේ හැම වෙලාවෙම සේවක මහත්තුරු අධික සේවා තදබදයන් නිසා ගැටෙන සිතෙන් ඉන්නේ. එක රෝගීන් වැඩි, සේවාදායකින් වැඩි, එක තියෙන පහසුකම් අඩුයි. මේ නිසා ගැටෙන සිතින් ඉඳලා පෑයට රැකියාව කරලා ගෙදර ඉන්නේ අප්‍රමාණ ලෝභ දේශ මොහය රැස් කර. දවසේ වැටුප රුපියල් 1000ක් ගන්නවා. 1000ක් වැටුප අරගෙන රුපියල් ලක්ෂ ගානක අකුසල් රැස් කරගෙන ගෙදර එන කෙනෙක් බවටයි අද වර්තමානයේ පත් වෙලා තියෙන්නේ. ඇයි? සතියසිය දුර්වල. සතියසිය දුර්වල. නමුත් මේ මහත්මයා ධර්මානුකූලව උදේ වැඩට ගිහිල්ලා තමන්ගේ කටයුතු උපේක්ෂාව කියන කාරණේ ඇලීම් ගැටීම් කියන කාරණා දෙකට යන්නේ නැතුව උපේක්ෂාව තුළින් ඉඳන් තමන් ඉදිරියට එන සේවාදායකයාව ධර්මානුකූලව දකිමින් තමන්ගේ යුතුකම් පක්ෂේ ඉටු කරනකොට මහත්වේ නිරේතුරුම තමන්ට පුළුවන්කම තියෙනවා සප්තබොජ්ජංගයන් ඒ තුලින් වඩා ගන්න. ඒ සප්තබොජ්ජංගයන් වඩා ගත්ත කෙනා ඊළඟට දක්ෂයි. මේ වැඩෙන සප්තබොජ්ජංගේනුත් අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කර ගන්න. එහෙම තමයි කරන්නේ.